අේශේණය ගනිතය පළවෙනි පාඩම සංඛ්‍යා රටා චැනල්ලෙක තියන සේරම් වීඩියෝ බලන්ඩෝන්න චනල්ලෙක මුලින්ම සස්කයිප් කරන්න සස්කයි කරට පස සස්ක්‍රප්ෂන් කෙල් බටන්න එකත්පනෝ YouTubeුබඩියම් පල්යා එකබන් නුවන සලකුණ එබොහම සේරම වීඩියෝ බලාගන්න පුළුවන් සංඛයා රටා පාඩම පටන්ගමු මෙතියන සංක රටාවක් දෙකේ ගුණාකාර නැතයි රටේ සංකයා කිය ගන්න පුළුවන් සංඛාරටාව මේක පලවෙනි පදය මේක දෙවන පදේ මේක තුංවන පදය හතරවෙනි පදේ පස්සනි පදය කියලා මෙවිදිදර පද පද නම් කරන්න පුළුවන් ඉට පොදුවන්තරය කියන්නේ ඕනෑම පදයකින් ඊට කලින් තියෙන පදේ අඩුකරහමෙන එක බලන්න දායෙන් අටාඩු කරහම කියීයද දෙකයි මෙතරෙන්නේ අටෙන් හයාඩු කරහමත් දෙකයි හයෙන් හතරාඩු කරහමත් දෙකයි නම් පොදු අන්තරය කියන්න ඕනෑම පදයකින් ඊට කලින් තියන පදය පෙරපදය අඩු කරහමේ නාගේය තැමදරගත් තොත් අටෙන් හයාඩු කරමු අටාඩු කිරීම් හය හැතුරන්න දෙකයි නම් මේ සංඛා රටාවේ පොදු අන්තරේ දෙකයි දෙකෙන් දෙකට තමා වැඩි වෙලා තියන්නේ. මේ උදාහරණයකට අපි කිවේ හිලාටියනො එකේ කභ්‍යාසේට එක අබ්‍යාස පලවෙනි ප්‍රශ්නය පළවෙනි තීරේ දීලා තියෙනවානේ පුරෝලා දීලා තියනවා. පළවෙනි පාදේ ෝන්ඩි කිවාම එන්වෙන්ුවට ලියන්නේ එක මෙතන තියෙන්නේ ගුණ කිරීම නම් තුනගුණ කිරීම දන්න දෙක ඒකයි මේ ලිය ලතින් තුවරක් එක තුනයි තුනට දෙකක් එකතු ්‍රාම පහයි. දෙවැනි පදේවාද එව නුවටදා නොත් දෙ එකක මෙැන්ටදා නොත් දෙක. ඇතුට තුවරත් දෙක හයයි හයට දෙකක් එකතු කරාම අටයි. මේකෙ තියෙන්නේ පහයියෙන් රිනේකන පළවෙනි පදේවන්න මෙතැටක්ක දාලා තියෙන් ඇතිකුට පහයකින් ගුණ කරනවා පස්සරක් එක පහයි එකක් කඩු කරනවා හතරයි. දෙවැනි පදේ හන්ඩෙ කි උත්මොකද කරන්නේ මෙතන්ට දෙක දාණ්ඩුවන මෙතන පැදිලි නැති නිසා වෙන තැනක මේ හදලා පෙන්න්නන්නම් පියවරදියට හදන විදිහිය මෙතෙන සාධාන පදපොදු පද පහයි එන්රින එක අපිට වන්ඩුවන දෙවැනි පදේන එ එන්වෙනුවට දෙක දානු මෙතැන ගුණ කිරීම ක්තියන්නේ ගන්න පහ ගුණ කිරීම එන්න අඩු කිරීම එක එම් මෙතෙන්ට දෙකදානවා පහ ගුණ කිරීම එ වෙනට දෙක ලියනවා අඩු කිරීම එක දැම් මේ දෙක මේ එක අඩු කර ලීවොත් උත්තරේ වැරදි. මේදක ගුණ කරන්ඩුවන ගුණ කරලා ඒක එන එක අඩු කරන්න ඕන පස්සරක්් දෙක දායයි දහයි එකක් අඩු කර හම නවයයි න දෙවනි පදේ එන්න නවයයි කියලා. එනම් මේ ලීවොත් පහ ගුණ කරනවා දෙකෙන් එවෙනුවට දෙක දානවා අඩු කරනවා එකක් අරපාදහය දහයින්න එකක් කඩු කරම නාවය. ඉලාට තුන්වැඩි පාද ඔොයන්න කිවත්මක කරන්න. මේ වෙනට තුන දාල ලියාගන්නවා. කැනෙ පාගුණකිරීම තුන මෙ දෙක දාවතන්ට තුනදානෝ. පහගුණකිර තුන අඩු කිරීම එක පස්සරක් තුන පහලවයි පහලවවෙෙන් එකක් අඩු කරාම දාහතරයි. එ ල් පළවෙනික හතර ඊළක නවේ ඊළංගේක දාහතර. හතරකමා නවේකමා දාහතර මෙන්න මූල් පදතුන පිරවා ගත්තා. ඉලානතිය දෙකයියෙන් රින පහ. එනම් වරහනක් දානවා මෙතන තියෙන්ෙන්නේ දෙක පළවෙනි පදය හන්ඩරං එන්වෙනුවට. එක දානවා රින පහ බැන් දෙවරක් එක දෙකයි දෙකෙන් පහක් කඩු කරන්ඩනිි ඒක කොහොමද කරන්නේ. දැම් මෙතන තියන දෙකම් පහක් අඩු කරහැකිද බෑ එන ආපස්සරඩු කරලා රින ලකුණ ඉස්රයින් දානවා. පහන් දෙකක් අඩු කර හැකි පහෙන් දෙකක් අඩු කරහම තුනයි හබේ අපපස්ස සරඩු කර පින්ද රින ලකුණ දානව රින තුනෙන්නේ මෙතෙන්ටෙන්නේෙ රින තුන දෙකයෙන් රින පහ දෙවැනි පදේවන්න රං එ වෙනුවට දාණ්ඩෝනි දෙක මෙතැ එන්වෙනුවට එකකන දෑම පලෙන් පදේවන් දෙවැනි පදේවන්න රං එ වෙනුවට දෙකදා අ්ඩෝනි අඩු කිරීම පහ තෙවලත් දෙක හතරයි හතරෙන් පහක් කඩු කරන්න තියන්නේ ඒකෙත් පතරෙන් පහක් කඩු කරන්න පුළුවන්ද බෑණි අපස්සලඩු කරලාන උත්තේට ඉස්රට ඉල්ලක් කුණුදාාන පහෙන් අතරක් කඩු කරා එකයි ඉස්සරාට රිල්ල කුණ දම්මවාම විනේකයි එනම් මෙතන ගත්තර එන්න රිනේකයි. ලාට තුංහරිි පදේවාන්න රං මෙතට තුනදාන්නේ දෙක ගුණ කිරීම තුන එ වෙනුවට තු අඩු කිරීම පහ ඒකනම් අඩු කරග දෙවරත් තුන හයයි හයම් පහක් කඩු කරහම එකයි කයියෙන්නේ මෙන්න උත්තරාපවිදය පලවෙනි පද රින තුන දෙවනි එක රින තුන්ගනි පදේ එ රින තුනකමා රින එකකමා එක මෙන්න මුූල් පාද තුන ලියාගත්තා හොඳ එහනම් එන්න එක තමා මාරු කරන්න අපි පළවෙනි පද හඩියොත් එන් තියන තනට කදානවා දෙවනි පද වන් කියොත් එන් තියන තැන්ට දෙකදදාලා සිුලුරන ද න කියන න්ට තුන් දා සුක්න. තැන යෙන්න ගුණන කිරීමක්. දැම් මෙතන විස්සා අඩු කිරීම මෙතනට තම වරහණ දාගන්න එන් තියෙන තෑන් දෙක ගුණ කිරීම එ පලනි පදය හන රං එෙන් වෙනුවට කියද දන්නේ එක හරි මේක මේ ෙර ලියාගනු න්න නොටක දන. එ විස්සා අඩු කිරීම ේද න න තර අඩු කරන්න දෙවරක් එක ද . විස්සෙන් එකකක් කඩුකර හමදහාටයි පැදිල් ලත්තම් මේක ම හදන විදිය වෙන තැක මං පෙන්න්නන්න ලියල පියවරවිදිී හදන දිිය. විස්සාරන්න දෙකයින් විස්සාඩු කිරීම පළවෙනි පදය හඩ රම් මේ මෙතැරතියන් ගුණ කිරීමක්. දෙකයි ගුණ කිරීම එක ලියාගන්න වරණද්දාගන්න. තර විස්සාඩු කිරීම දෙවරක් එක දෙකයි විශසෙන් දෙකක් අඩුර හමද ටයි උත්තරනෙ දහට. ට දෙවැනි පදේ හොයන්න ඩං විස්ස අඩු කිරීම දෙකයිෙන්නේ දෙක ගුණකීම එන් වෙනුවට දෙක දානෝ දෙවැනි පදයවන්න මෙතන එක දයම පළවෙනි පදේවන්ඩ දෙක දානවා දෙවැනි පදේහවන්න න දෙවරදෙ හතරයි විස්සෙන් හරක්්ඩු කරනොමේ ුණ කරලන්න උත්ත්‍රේ අඩුරනු විසිස හතර ක අඩු රම දසය. තුවැනි පදේවන් රම් මෙතෙන්ට තුනලි අන්ඩෝනි විස්ස අඩු කිරීම දෙක ගුණ කිරීම තුන. දෙවරක් වුණ හයයිනි විස්සෙන් හයක් අඩු කර හම දාහතරයි. එනම් මෙන්න පළවෙනි පදතුන දාටකම දාසේකම දාහතර ඉළඟ ගැටටුව මෙන්න සාධාරණ පද තොර පණහා අඩු කිරීම හතර... තියන්නේ එන් වෙනුවට එකදානො පලවෙනි පදෙහොන්ටන එ අතරවාරක්ක එක හතරයි පණයෙන් හතරක් කඩු කර්ඩනි තෙන්නේ හතලිස්සායන න දෙවැනි පද වන්නම් මෙතෙන්ට දෙක ලයා ගණ්ඩුවන් මෙතෙන්ට දෙක එකලියන්න කොමද පණ අඩු කිරීම වරාණක් දැම්මා හතර ගුණ කිරීම දෙ අතවා දෙටයි පණහෙන් අටක් කඩු කරාම හතලිස් දෙකයි ට තුවරි පදේවාට පණආඩු කිරීම හතර ගුණකිරීම එන් කියැනෙ තුනනි එන්වෙනට තුන දාන. හතර අරක් තුන දොළහයි නම් පණහෙන් දොලා කඩු කරහම තිස් සටහයි නම් මෙන්න පද ටික එනවා හතලිස්සාය හතලිස් දෙක තිස්සටයි තිස්පාඩු කිීම එන්න තියෙන්නේ පරවැනි පදය හොන්නර එක දානුව එ වෙනුවට තිස්පායි එකක් අඩු කරාම තිස් සතරයි දෙවනි පදේනම් එන්න වෙනුවට දෙකන දාන්න තියන්නේ තිස්පාඩු තිස්පායින් දෙකක් කඩු කරාම තිස්තුනයි තුන්හරි පදෙන් වෙනුවට තුන තිස්පාඩු කිරීම ති තුනක් කඩු කරහම තිස් දෙකයි මේ තම පදතු තිස්සාතර තිිස්තුන තිස් දෙක මෙන්නේ වගුව සම්පූර්ණ කරා පලවැනි පදේහන් රං එ වෙනුවටි එකදාන්නේ දෙවැනි පදේවාන්න රං එ වෙනුවට දෙකලියන්නේ තුවැනි පදේවාන්න රං එන් වෙනුවට තුන ලියන්නේ හවි පදෙහවන්ට කිවුත් එවෙන්ට දදායදානො සියවිනි පදෙවන් කිවොත් එන්වෙනට සීයදානො අන්නෙ විදි රාදේශ කරලා සූත්‍රය නැතැම් සාධාන පදි දෙන සූත්‍රයේ සුළු කරලා තමයි උත්තරේහන්න පුළුවන් වෙන්නේ. එක එකබ්‍යාසි දෙවනි ප්‍රශ්නෙන් සංඛ්‍යා රටාවක සාධාරණ පදේ හතරයි යෙන් රිනතුන වී මුල් පද තුන ලියන්් කියති නො එන මුල් පද තුන හොයාගම්වෙ සූත්‍රයට දාලා සාධාන පදිස් සූත්‍රය තමා හතරයියෙන් රින තුන මෙතර තියන්න ගුණ කිරීමක් එ අපිට මේක මෙහම ලයාගත්තයැකි හතර ගුණ කිරීම එන් වෙනුවට එකදානවා අඩු කිරීම තුන හතරවරක්ක එක හතරයි හතරින් තුනක් අඩු කරාම එකයි. නම් පළවෙනි පදය එක දෙවැනි පදෙවන්ඩ එ වෙන්ුවට දෙක දාන්න වූනේ හතුට හතර ගුණකිරීම දෙක අඩු කිරීම තුන හතර වරක් දෙක අටයි අටෙන් අඩු කරනවා තුනක් අටෙන් තුනක් අඩු කරහම පහයි එ නම් මෙතෙන්ටෙෙන්න්නේ පහ තුමයට පදෙවන්්ඩ එන් වෙන්ුවට තුන ලියනවා. එ හතර ගුණ කිරීම තුන අඩු කිරීම තුන හතොරාක් තුන දොළහයි දොළහෙන් තුනක් කඩු කරහ මන්නාවේයයි එහනම් තුන්ගනි පදේ එන්න එනාවය එනම් මෙන්න මුල් පද තුන ලියාගත්තා. දෙවනි පාශේ රෝමිලක්කන් දෙක දොලොස්සනි පදේ හොයන්න තු සාධාන පදේ අපි ලියාගන්නවා හතරයි රිින තුන කියලා තර දොලස්වවෙෙන පදේ නම් එන් වෙනුවට දාන්නේ දොළහා එ හතරෝරක් දොලා හතරි සටයි හතරිසටෙන් තුනක් අඩු කරාම හතරිිස් පහයි නම් දොළොස්වෙනි පදය හතලිස් පහතමායන්නේ එලාටහනේ රෝමිලක් හතර අනුව හත වන්නේ කීවෙනි පදේද කියලා එහි අගේ හාන්ඩුවන් මේ කීවෙනි පදේද කියලා ඇැවොත් කලින් හෙවයි පදේස්ොයන්න කිය පදේශවන්න කිය කීවොත් මේ සූත්‍රේට ලියලා දොලොස්සනි පද නම්ද එන්වෙනුවට දොලාදානවා එවිදිර තමයි ලියන්නේ. ත අනු හතවන්නේ කීවනි පදේද කියලා ඇැවෝොත් අනුහත ආදේශ කරන්නුවන් කීවෙනි පදේද කියලා ඇවෝොත් අපි වයාගන්නවා සාදාන පදේ හතරයිෙන් රින තුන කියෙනක ලියලා සමාන කරනවා අනූ හතට තැන් එන්හිගේ හොයන්නූනිි එන්හිගේ හොයන්නර එන් තියන පදේ තනිකරගණ්ඩුවනිි ඒකට තියන ප්‍රශ්නේතවා රිණ තුනක් තියන එක එක ප්‍රතිවුරුද්දදේ දනතුනනි දෙපත්තටම දනතුනක් දානවා. හරි මේක මේ විදිරම ලියාගන්නවා මේ පත්තරත් ධනතුනදාානවා රිනතුන ප්‍රතිවරද්දක නිසා මේ පත්තරත් ධනතුන ධදානවා. ද අනූ හතයි තුනයි එකතු කරහම සීයයි. රින තුනයි දන තුනයි බින්දුව වෙනවා එනම් මෙතන බින්දුව වෙනවා. මේ පත්තිතිරි වෙන්නේ හතරයිෙන් විතරයි. සීය සමානයි හතර ගුණකිරීම එන් මෙතන තියන්නේ ගුණකිරීමක්මි. ගුණකිරීම නැති කරන්නේ එක පැතිවරුද්දදේ බෙදීම. බෙදීම හතර දෙපත්තටම දානෝ. බෙදීම හතර කියලා මේ ඉරි කැල්ලක් තම බෙදීම වෙනට ගන්නන්නේ මේක කියන බෙදීම හතර කියන මේක කියන බෙදීම හතරිය බෙදීම හතර ද මේ හතර හතරේවකයි හතරට හතරේකයි කිය කපල දාන්න පුළුවන් මේ තෙන්නේ ඉතිරි වෙනවා මෙ ත්ත සිය හතරෙන් බෙදහම විසි පහයි හනම් එ සමානයි විසිපා කියනවා ඒ කියන්නේ අනු හත කියන්නේ කීවනි පදේද අනු හත යනු මේ සංඛාරට විසි පස්වෙනි පදේ. හත කියන්නේ විසි පස්සෙන පදය ප්‍රමිලක්කම්පා හැත්තබා මෙම සංඛා රටාවේ පදයක් නොවන බව පෙන්නන්න ඒ කොහොමද කරන්න මේ ඒක කරන්න සාධාන පදයට සමාන කරනවා සාධානපදේ හතරයි එන් රිනතුනනි හතරෙන් රිනතුන සමාන කරන හැත්ත පහට. එ එන්ට හරි පූර්ණ සං්‍යාව කකාවනැත්තං. කෙලින්ලක්ම රවු් ලක්කමක් එගේ එන්නේයා ගටාව නත්තං ඒ සාධාන පදැෙේ රවු්නි ලක්කමක් අවත්ති තරයි මේ සංඛා රටාව පදයක්න්නේ සංකා රටාව පදැන්නේෙමයි පූර්ණ සං්‍යාව කාාව නත්නම් භාගයක් දශන කවුත්. තැන් එහොයන්ඩ පැයිත් එෙන්හොයන් ද. හත්ත පහ සමානයි. හතරයි එන් රින තුන තැරින තුන නැති කරග්ඩෝනෙන් තියන පදේ සම්පූර්ණ තනි කරග්ඩුවන මෙ තන පද දෙකක්. රිින ලකුණින් පද දෙෙක් වෙන්වෙනොරි හෝ දැනලකුණේ එන මේ එකක් තනිපදයක් මේ තව පදයක් තැම මේ පදේ තනි කරග්ඩලන් තියන ප්‍රශ්නේ රින තුන නැති කර ගණ්ඩෝනි ඒ ප්‍රතිවරුද්ධදේ දනතුන අඩුකිරීම තුනේ ප්‍රතිවුරුද්ධදේ දනතුන දන තුනක් අපි දෙපත්තරම දානවා හැත්ත බහට තුනක් එකතුරොත් හැත්තටයි. යි දන තුනයි මෙතන බින්ඩුව වෙනවා මේ පැත්ති තිරිවෙන්නේ හතරයිෙන් නැහැත්තාට සමානයි හතර ගුණකිරීම එන් ගුණකිරීම හතරනි තියෙන් ඒක නැතිකරාඩ දෙපැත්තටම බෙදීම හතර දානුව හතරට අතරේයි හතරට අතරේයි මෙැත් එ හැත්තයාට හතරෙන් බෙදන්න දුර එන්හි අගේන්නේ දහනාවයයි දර්ශම පහයි කියලා ාව නියි එනම් සං්‍යා රටාාව පාදයක් නෙවෙයි එට පූර්ණ සංඛ්‍යාවත් නොලැබීම නිසා එ පූර්ණ සං්‍යාව නොවීමනිසාම් නොවමනිසා හැත්ත පහ මෙම සංඛ්‍යාරටාවේ පදයන් නොවේ. ටවැඩි ප්‍රශ්නි එන්වන පදේ එකැන් සාධානපදය තමයි. හතයි ධන එකළු සංක. සංඛ්‍යාරටාවක් තියෙනවලු මුල් පද තුන ලියන්නලු ඒනම් පළවෙනි පදේ හොයන්ඩ හතෙන් දනක සාධාන පදී ලියාගන්නවා. පළවෙනි පදදි නම් හොන් එන් වෙනුවට එක දානවා. තරහත්තරක් එක හතයි හතර එකක් එකතු කර මාටයි ම් පළවෙනි පදීන අට කියලා. දෙවනිි පදේ හතයිෙන් දන එක. හත් ගුණ කිරීම එන් වෙනුවට දෙක දානෝ දෙවැනි පදේ හො යන්න. ත්‍රහත්තරත්් දෙක දාහතරයි මේදක ගුණ කරම දාහතරයි ධහතරටකාක් එකතු කරනවා.ඉතුවෙන්න පහළව එනන් දෙවනි පදය පහළව තුන් එනි පදේ හොයන්න සාධාන පදී ලියාගෙන එන් වෙනුවට තුන දානෝ ස්රහත්වරත් වුණු විසයකයි වියකට කක්කයකතුකර හම විසි දෙකයි න තුන්ගනි පද එන්න විසි දෙක කියලා එ මුල් පද තුනෙන්නේ අට පහළව විසි දෙකන පස්සන පදය හො ඇඩ කියනවා එනම් සාධාර පදය ලියාගන්නවා හතයිෙන් ධනක පස්සෙනි පදේනම් හොයන් හතගුණ කිරීම මෙන්වෙනුවට පාදානෝ තැනක හතරපා තිස් පාහයි තිස් පාහටකක්යකතු කරහම තිස්සයි. එනම් පස්සෙන පදේ එන්නේ තිස් හය කියලා. ඉලාන තිස්සසානි කියවනි පදේ ප වාගතන තිස්සයගැන් පස්සෙනි පදේ පස්සනි පදේ කියලා ලියන්ඩ පුළුවන් නත්තං සූත්‍රෙයට දාලා අරවිදිර ලියන්ඩ පුලන් වෙනන ඉලක් මද වනත් සූත්‍රෙයට දාලා ලියන්්ඩපයි. න්නේ කී වැනිපදේද කියලා දින්න ොත් අපිමොකද කරන්නේ. සාධානපදේ මෙහෙම ලියාගන ඒකට සමාන කරනවා තිස්සාය සාධානපදේ ලියාගත්තා එක තිස්සායට සමාන කරා දැම්බලන්න තිිස්සාය සමානයි කොඩක් ඉඩතියාගන්න හතයියෙන් දන එක තියෙන්නේ. එන් තියෙන්නේ මේ පදේ ඇතුළේ දනවලින් පද දෙකක්වෙෙන් වෙනවා. එනම් මේ පද ඇතුළේ එෙන් තියෙන්නේ මේ තනි කර ග්ඩෝ මේක තනි කරග්ඩ මේක නැති කරග්ඩුවනිී ධනයකෙ පදිවුරුද්ධද රිනේක රිණය එකක් දෙ පැත්තරම දානවා තිස්සා එකක් අඩුකරම් තිස්පහයි ධනයකයි රිනයකයි මෙතන බින්දුව වෙනවා මේ පැත්ති තිර වෙන්නේ හතායියෙන් එනම් තිස්පා සමානයි හත ගුණ කිරීම එන් මෙතරතිෙන් ගුණ කිරීමත් ගුණකිරීම හත නැති කරන්න බෙදීම හත දෙපැත්තනම දානවා පැදීම වෙනට රක්්ගා හතරාථයවකයි හතරහතේවකයි එන් සමානයි පහයි එනම් එන් කියන්නේ පස්සෙනි පදේ කියල ලියන්න පුළුවන් තිස්සාය වන්නේ මෙම සංඛා රටාවේ පස්සෙනි පදයයි එම ලියන්න පුළුවන් අවසානිිති ප්‍රමිලකක් පහ එන් දන එක එන්න ඇසුරල් ලියන්න දැයි එන් වැඩි පදේ තම හතයිෙන් ධනය එක කියල දීලා තියෙන්නේ අපිට වාන්ඩොලු එන්ධන එක එන්වෙනි පදේ වෙනුවට මේක දාණ්ඩ පුළුවන් එන්වෙනි පදේකන්න හතයියෙන් ධනයකලු මෙතැන ලියනවා හතයිෙන් දන දන මේකොට සම දැම්ම එන්වෙනුවට මොකද එන්දීලා තියන හතයියෙන් ධනයක කියලා ඒටිකම දැම්ම එන් වෙනුවට අපිට වාන්න තියෙන් එ ධනක එනම් මේකට තව එකක් එකතුේෙන්දුවනි. දොර හතයියෙන් දන තව ධනය එකක් තියනවා. යි ධනයකයි ධන එක එකතු කරහැකි ධනයකේවා දෙකක් දන දෙකයි නා හතයියෙන් එකයි එක එකතු ක්‍රහම දෙකයි දන දෙක ඒනම් එන් ඩන එක වෙනි පදේන්නේ හතයිෙන් දන දෙක කියලා එක එක අප්‍යාන්සාතරින් ප්‍රශනෙන් සාධාන පදී දීලතිනවා ය සමානයි පණහාරින හතයියෙන් එක පාරින හතයෙන් තම සාධානපද මුල්පද තුනලියන් පලවෙනි පද වන්නරං අප ටියක කියදාගම් පවෙනි පද මෙන් වැනි පදේ තු පණහා අඩු කිරීම හත ගුණ කිරීම පළවෙනි පද වන්නරම් මෙතැට දාන එක පණහා අඩු කිරීම හත්තරක්ක හතයි අතක් කඩුකරම් කියද හතලිස් තුනයි පළවෙනි පදයන්නේ හතලිස් තුන කියලා දෙවැනි පදය ඒක වන්න රමකත කරන්න ඩුවන ඉන් වෙනුවට දෙකදාන්නූනි පණහාඩු කිරීම හත්තරක් දෙක දා අතරයි පනහිෙන් දාතරක් කඩු කරන්න. එතුරන්න ඔත්තරේ තිස්සායි කියලා නාට පණහරින හතායින්න පදන්න එන් වෙනුවට තුන දාන්න ඕෝන හතරත් තුන විසියකයි පනහින් විසිය එකක් කඩු කරන්න තුර විසිනාවයයි නම් වන්න පළවෙනි පද තුන පනිද හතලස් තුන දෙවනි එක තිස්සයයි ඉළඟක විසිනාවේ හතලිස් තුන තිස්සාය විසිනාවය. මෙන්න මුල් පද තුන ලියාගත්තා සාධාන්ටපදය ගොඩනගන්න කොහොමද මෙදයන සංඛ්‍ය රට පහ එකොළා ධාහත විසිතුන එක පොද අන්තරේ ගත්තොත් විසිතුනෙන් දාාහතක් කඩුකරාම් හයයි ධාත එකොලාක් කඩුකරාම් හයයි එකොලා පාහක් කඩුකරාම් හයයි එනම් පසුපදෙන් පෙරපදය අඩුකරොත් තැමතිස්සේ මෙන්නේ හයයි පොදුවන්තරය හයයි මේ සංඛ්‍යා රටාවේ. ඒක මුලින්ම් ොයා ගන්නෝනේ. ද හයනි හයේ ගුණාකාර ලියල බලමු. හය දොළහ දට විසිහතර බලන්න හය මේ පළවෙනි පද එක ැන හය එකෙන් ගුණ කරාමෙන පදේ හයවරක් එක හයයි ඒකෙන් එකක් කඩු කරහමතමා පහවෙන්නේ එකක් කඩු කරාමතම පහයින්නේ දෙවැනි පදට දාල බලමු දොලා වෙන්නේ හයවරක් කියද හයවරක් දෙක දොළහයි දොලා එකක් කඩු කරාමතමයි කොලා වෙන්නේ දාට වෙන්නේ හැවරක්තුන දාටයි දාටෙන් එකක් අඩුකරාම තමා දා හතවෙන්නේ. මෙවිදර හතාගන් පුල පලවෙනි පදෙන්නේ හැවරක්ක එක හයයි එක එකක් අඩු කරහම. දෙවැනි පදයෙන්නේ හැවරක් දෙ දොලායි දොලයි එකක් අඩු කරහම. එනම් එන්වෙනි පදේෙන්ඩෝනි හය එන්වරින් ගුණ කරලා එකක් අඩු කරහම. එනම් එක සාධාන පදයන්නේ. තගෙන්වෙනි පදේ එන්නේ හයයි එ අඩු කිරීමක් කියලා කොහොම දෙක හයාගන්නේ මුලින්ම බලන පොද අන්තරය හය හයන යන්නේ එන හයේ ගුණා කරටිකල් ලියාගන්නවා. පළවෙනි පදි හය එකෙන් ගුණවෙලා හැදින්න හය හඒකෙන් ගුණුණා මයි හයිෙන් එකක් අඩුකරොක් පහය දෙනවා දෙවනි පදේ දොලාහනි හය දෙකෙන් ගුණ කරලා දොලාහදින්නේ එ සංඛා රටාව පදේ කොළ හා හයගුණාකාර පදේ තම දොලා ආරක්දක දොලායි සංඛාරටයතියන්නේ කොළහා එනම් දොළහ එකක් අඩු කරහම තවයි කොළා ඇ දෙන්නේ. දහටයදින් හයවරක්තුන එක එකක් අඩු කරමු තම දාහත හැදින්නේ. එහෙනම් එන්වැනිි පදේ සාදාානපදයෙන්නේ හයගුණ කිරීම එන් අඩු කිරීම එක මේ වෙනුවට එන්ඩාගන්නවා. අපි අනවා එක් දෙකාභ්‍යාසිට නි පදේ රටාදීලතින් පහට කොලාා දාහතර පොදන්තරයවාන කොමද පසුපදයකින් පෙරපද අඩු කරලා අටෙන් පහඩු කරොත් තුනයි කොළයි අටාඩු කරත් තුනයි එවිදි මේ අටෙන් පාඩු කරල තුනාරන්තියවා එන්නම් සාධාන්න පදය කොඩනගන්න ගන්න පොදුවන්තරය කියන එක තුන තමා යොදාගන්නේ මෙවිදර මේ වගේ ඉතිරි වගත් එවි යොදාග වාදි කලා හලති නැතරම් පොදුවන්තරේ මක්ද් කල හල පසුපදීෙන් පෙරපදිය අඩු කරන්න නේ එතකොට නො පොදුවන්තරය දෙවනි පදිී පලවෙනි කඩු කරනමු දා හතෙන් අඩු කරන දායක් දාට අඩුකිරීම දාය සමානයි හතයි එම් පොද අන්තරය හතයි කියන්නේ රටාව ගොඩ නැගීමට සම්බන්ධවන ගුණාකාරය විදිරගන්න එත් හත ඉළඟක හතරෙන් දෙක හමාරක් කඩු කරනවා හතර අඩු කිරීම දෙක හමාර හතරෙන් දෙකක් කඩු කරහම කියද දෙකයිනි ඒ දෙකෙන් භාගයක් කඩු කරන්න තුොට එන්න කහමාරයි හරි ඇතම් මෙතන බලන්න පාමාරෙන් අතරක් අඩු කරම ඒත් එන්නේ කහමාරයි එනම් පොදුහන්තරේ කහමාරයි කියන්නේ රටා ගොඩනකිීමට කන්න ගුණාකාරයේ වෙන්නෙත් එක හමාර මේ විෂම භාගයක් කරගන්න පුළුවන් ගොන්න ඉළඟට දහතෙන් අඩු කරණ්ඩුවනේ විසි තුනක් කැමතිෙන් පසුපදෙන් පෙරපදන අඩු කරන්නේ. එම් දාහතෙන් අඩු කරන විස්ස. තාතෙන් විස්සක් කඩු කරෑගද. බැරි නිසා ආපස්ස රඩු කරලලා ඉස්සරාටරින් ලබුණනදදානවා. විස්සෙන් දාහතක් කඩු කරහම තුනයි ඉස්සරාට දාන රින්න ලක්ුණ පොදුවන්තරේ නිරරිණ තු අඩුුවේගන්නෙ ගහිල්ල තියන්නෙ තුන තුන න රිරණතුන අඩු කිරීමතුුණ. නං ගුණාකාරයට ගන්නෙත් රිිනතුනමයි. ඉලාංගක පණා අතරිස්පා අතලිය තිිස්පා ඒත් අඩු වීගෙන ගිල්ලතිීන්. පෙරපදෙන් පසුපදය අඩු කරනවා පෙරපදය අඩු කරනවා. ත්‍රරහතරිිස්පයින් පනහ කඩු කරන්න තියන්නේ. හෙම අඩුකරන්න බැරි නිසා ආපස්ස ඩු කල රින්නකුණ දාන. පනයෙන් අතරිස්පා කඩු කරාම පායි ස්රට රින්ලක්ුණ දාන නම් ගුණාකාරයට ගන්නේ රටාව ගොඩනගීමට ගන්නේ ගුණාකාරරි විදිර ගන්නේ රිනපා ට බින්දු ඇසපා බිදු ඇස මටයි එකයිදසම එක කයිද සමහතර පසුපාදයෙන් පෙරපාදේ අඩු කරණ්ඩුවනේ නම් බින්ද අඇස මටෙන් අඩු කරන්ඩුවන බින්දුු ඇසම පා තුරෙන්නේ බින්දුුව අයි දර්ශන තුනයි. එනං රටාව ගොඩනගන්න ගන්න ගුණාකාරටත් ගන්නේ බින්දු අයි දශසම තුනයි මෙන්න ඒ වක්ගුව සම්පූර්ණ කරන විදිේ එනම් පොදුවන්තරේ තමා රටා ගන නැගීමට සම්බන්ධ වන ගුණාකාරවි විටර දගන්නේ. එක දෙකා අ්‍යාසයේ දෙවැනි ප්‍රශ්නයට යනවා. සංඛ්‍ය රටාවක් තියනවා පළවෙනි පදේ දහය ඊළංඟ පපදේ දාහත ඊළංගෙක විසිාතර ඊළංක තිස්සයක. පළවැනි පදේ දහයහද දෙන්නේ කොහොමද හතේ ගුණාකාරවලින් අරන්තියනෝ හත්තරක් එක හතයි පළමෙන් පද වන්නන එක නිධනෙන් වෙනුට හත්තරක් එක හතයි දහයි හැදන්න තුනක් එකතුවෙෙන් ඩෝනේ එනම් මෙතන ස්තැනට එන්න තුන්න. ඉලාට දෙවැනි පදේ දාහතයි දෙවරක් හත දාහතරයි දාහතරට තුනක් එක තුනොත්තමා දාහත හදන්නේ ං නි පද ග්ඩ නක් කියද ගුණනර්ඩඕන හත තුනෙෙන් ගුණ කර්ඩඕන. පලොනි පදේ ගන්න හතේ කෙන්ගුණ කෙර ද දෙවැනි පද ග්ඩ හත දෙදකෙන් ගුණ කරේ තුංන් නිි පදේ ගන්ඩ හත තුනෙන් ගුණ කරන්නවා. හත්තරක් තුන විසියකයියෙන්නේ විසිය විසි හතරවැඩ විසියකට තව තුනක්ය එකතු කරන්්ඩෝනි. නාත්තරත් තුුණන විසියකයි විසියකයි තුනයි තමයි විසි අතර වෙන්නේ. හතරනි පදේවාන්්ඩ හත හතරෙන් ගුණ කර්ඩෝනි හත්තරක් හතර විසියාටයි. විසි අටට තුනක් එක තුනාව තමා තිස් එකහැදෙන්නේ. එන්වැනි පදය හත එන්වලින්ගුණ කරන්ඩුවන පදේ වෙනුවට දා න පලනිි පදවනට කදම්ම දෙවැනි පදවන්න දෙක දැම්ම තුන්වෙවැනි පදේවන්න තුන දැම්ම න එන්වැනි පදේවාන්නට එන්දානවා. ඒකටත් තුනක් තමයි එකකතුවෙන්ඩුවන ඇම එකටම තුනන් එක තුුණ එනම් එනවා හතයි යෙන් දැන තුන්න කියලා. එතැන්ට එනෙත් හතයියෙන් දන්න තුුණ අපපි දන්න න උත්තරේ මෙන්න වගුව සම්පූර්ණ කරන විදිිය එක දෙකබස් තුමනි ප්‍රශ්නයට නව සාධන පදේ සඳහා ප්‍රකාශනය ලබාග භිකිලති නවා සිම්පල්ලේ එක හතර හත දහය නතිය එක හතර හත දායයි ොදන්තර කිය දක හතරෙ එකක් කඩු කරම නයි හතති හතරක කඩු කරමත් ුනයි දයන් හතක් කඩු කරමත් තුුණයි. නම් මෙතනින් ලියාගම තුනේ ගුණාකාරටිකක් තුන හය නවය දොලා දැම්බලන්න පලවනිි පදේ හොයන්න තුන එකෙන් ගුණ කරනවා. ක් තුනයි මෙතන තියෙන්නේ එකන තුන්ුවරක්ක එක තුනයි නං මෙතන තියෙන්නේ තුන තුන් අර තුන එකෙන් ගුණ කරම තුනේනවා තුනෙන් කියක් කඩු කරහම දෙ එකැහැදෙන්නේ. තුනින් දෙකක් කඩු කරාහම තමමායි එකැහැදෙන්නේ පලවෙනි පදයඇදන්න. දෙවැනි පදේ කොහොම දැදන කියල බලමු හයනි දෙවැනි පදේ මෙතැන තුන ුණ කාරක් වෙදරගත්තුත්යි අපි ගුණ කරනවා තුවරක් දෙකතමා හය හැදෙන්නේ. තුමරද් දෙක හයයි හැබැයි දෙවැනි පදේ විදිර තියන හතර එ තුවරද දෙක හයයි හතර හැදෙන්ට හයෙන් දෙකක් අඩු කරන්්ඩෝනි තුන් එනි පදය නවේ හැදෙන්නේ තුවරක්තුන නවයයි නවේෙන් දෙකක් අඩු කරහමතමා හත හැදෙන්නේ තුවැනි පදේ හතන මෙතන තියෙන්නේ සංඛාරටා විදීල තියන්න අපි තුනේ ගුණා කරමය විදිර ියාගත්තනිකා. දැන් එ එන්වැනි පදය ඒකට එන්න සාධාරණ පදය කියන්නේ එම් තුන ගුණවෙන්න ඕන එෙන්වලින් එවැනි පදේවන් පළවෙන් පදේවන්න එකෙන් ගුණ කර තියනි පදවා ගන්න දෙකෙන් ගුණ කර නැන්වැනි පදේවන්න තුන එන්වලින් ගුණ කරනවා හැමේකේම දෙකක් තමාඩුණේ එන රින දෙක එනවා මෙතැන්ට දනවා රින දෙක මේක තමා සාධාරණ පදය අපට දැම්මැකි ට සමානයි ගුණකිර එන් කියන්නේ තුනයිෙන් දුනකිරීම ඇැති කරල දැම්මැකි තුනයියෙන් කියලා අඩු කිරීම දෙක මෙන්න සාධාරණ පදය හතේ කඩු කරාම් හ ධාතුනෙ හත කඩු කරාමත්තයි දහනවෙන් ධාතුනක් කඩු කරමත්තයි න පොදුවන්තරේ හයන මේ පොදුවන්තරය නෝ හයයි කියලා හයගුණාකාටිකල් ලියගම හය දොලහ දහට විසි හතර පලවෙනි පාදය නැතිට පුලුවන් ට එක කියලා දාන්නට ඇතක පාදය කියලා දාන්න පුළුවන් හය එකෙන් ගුණ කරොත්තමා හය හැදන්නේ හැබැයි මෙතන තිය එක හයෙන් කියක් කඩු කරණ්ඩුවන දෙ එක හැදින්න පහ කඩු කරඩුවනේ එන අඩුකිරීම පහ සමානයි එක වෙන්නේ දෙවැනි පදය දොලා හදන්නේ හය දෙකෙන් ගුණ කරහම. එනම් දොලායිෙන් කියක් අඩු කරන්්ඩෝනෙ හතහදින් පාක් අඩු කරන්ඩුවනිි තුරු තමා හත හැදින්නේ. තුන්ගනි පදය දාටනි තියෙන්නේ හයවරක් තුනතමා දටහැදෙන්නේ දහටින් කියක් අඩු කර්ඩෝනේද දහතුන හැදින්ට් පහක් අඩු කරණ්ඩුවනිි. නන්වැනි පදයෙන්න්නේෙත්තේ විදිහට ය ගුණ වෙන්න එන්වලින් එතකොට පලි පදවන්න එක ගුණ න දෙවැනි පදවන්න දෙකෙන් තුවෙන එක තුනි එන් පරි පදවන්ට එන්වලින් ගුණන අඩු රීම පහ එනම් එක සාධාන පදේටයෙන් එන්නේ හය එෙන්වෙනින් ගුණ කරාම යයෙන් අඩු කිරීම පහ කියලා මෙන්න සාධාරණ පදයවා ටෙන් සමානයි හයයිෙන් අඩු කිරීම පහ දහත නවයක් කඩුකරහම කියයද අටයි විපය දහතක් කඩු කරල බලන්න ඒත් අටයි. තිස්තුන පහක් කඩු කරල බලන්න අටයි. නම් මේ පොදුවන්තරය අටයි. පොදන්තරය අටනං අටේ ගුණා කරු ලයාගමුට දාසේ සිහතර චිස්් දෙක පලවෙනි පදය අට එකෙන් ගුණකරෝත්න අට හැද අටට එකක් එකතු කොත්තම නවේ හැදෙන් ව නො තන ති නවේ නවේ දන එකක් එකතු කරන්නුව තුන් නවය දෙවැනි පදයය අට දෙෙන් ගුණ කරොත් දසේයි දසට එකක් එකතු කොරොත්තම ද හට හැදෙන්නේ පදය අට ගුණ කරන්ඩෝනි තුනිින් අටවරත් තුනනි විසි අතරහදී විසිතරට කක් එකතු කරොත්තම විසි පහයදින්නේ එනම් සංකරට පදේ විසි පහයක දෙන්නේ විසිහතරට හතු අටේ තුන් නි ගුණාකාරයට එකක් එකතු කරොත් එ එන්වැනි පදය අට ගුණ කරන්්ඩෝනනි ඉන්වලින් ද එක ගුණ කරා දෙවැනි පදේ දෙකෙන් හන්ඩ දෙක ගුණරත්තු වැනිි පදේවන්න්න නෙංගුණ කරා එන්වලින් ගුණන කරනවා එන්වවැනි පදේහොයන්ඩ. ඒකටත් එකක් එකතු කරන්ඩුවනි. හනම් සාධාරණ පදේ ටීයෙන් එෙන්නේ අට එන්වලින්ගුණ කරා මටයිෙන් දන එක කියලා. උත්තරේනවා අටයි එ ධන එක. දි පදන්තර බරු දාය හතර කඩුකාරමයයි දසය දයක් කඩුකරම හයි විසිකින් දසයක් කඩුකරමේ හයයි. එනම් පොදුවන්තරය හයයි කියලනවා. එ අපිතාාන් හයේ ගුණාකාර හය දොලා ධට විසි හතරර. දැ පළවෙනි පදේ බලමු හය. එකෙන් ගුණ කරොත්තම හය හැදන්නේ හය ගුණාකාරණි හැමයි මෙතර තියන්නේ හතර එනම් හයෙන් දෙකක් කඩුකරොත්තම හතර හැදන්නේ. පළවෙනි පදය හතරන එහනම් දෙවැනි පදය දොලා හය දෙන්නේ හය ගුණනාාකාරක්ක දෙර දෙක ය දෙකෙන් ගුණ කරම දොලයි හැබේ දෙවනි පදෙද්දාහය න දොයින් දෙකක් කඩු කරමතම දාය දෙන්නේ දෙවැනි පදේ දායනි තින් තුන්වෙනි පදය හැදෙන විදිිය මෙතන දාටාව යාය ගුණනාකාරක්වවිදිර හවරක් තුන තම දහාට. දහටයින් දෙකක් කඩු කරාම දාසේ හැදෙන්න්නේ. එනම් එන්වෙනි පදේ හොයන්න මොකද කරණ්ඩුවනි හැම පලනි පදේවන්ඩේ එකෙන්ගුණ කර හාය තවැනි පදේවහා දෙකින් ගුණන කර තුවැනි පදවණ හාය තුන ගුණ කර එන් වැනි පදේ හොයන්න්නඩ හාය එන්වලින් ගුණ කරනවා දෙකක් කඩු කරනවා. එතුනනො අස්සාධාරණ පදය. සමානයි හයවරක් හයයිෙන් හඩු කිරීම දෙක කියලා මෙන්න උත්තරය එන විදිිය සිම්පල්ලී පසුපදෙන් පෙරපදේ තමාඩු කරණ්ඩුව පොදුන්තරය හොයන්ට දේ දානවයක් ක අඩු කරුම නැත දානාවය විසි දෙදක් මෙතැනි මෙත අඩුරන්න ලෙසින් ඩු බලමු දාසයෙන් දහනාවයක් කඩු කරන්න දෝනි දාශයෙන් දානවයක් ක අඩු කරන්න බැරිනි අපි කරන්න ආපස්සට අඩු කල්ලර ඉන්න ලක්ුණු දානෙක දානාවෙන් දාසයක් අඩු කරහම තුනයිනි ධනෙන් දසක කඩුරම් තුන හැබැ අපසර අඩුරමවෙද රින දාන දසය අු රීම දානාවය කෙනෙක ත්තර තුම රිරතුුණ නම් එක පොදුවන්තරය රිනතුනයි. පොදුවන්තරයේ රිණතුනයි නං. කරිිණතුනේ ගුණාකාර දාගන න්ුවනනි. රිිනතුන විිනහය අපි ගොඩනගොත් පලවනි පද රිිනතුන හැදෙන්නේ රින තුන එකෙන් ගුණ වෙලා තුර තුවාරක්ක එක තුනයි රිනතුනයි නෙන්නේ මෙතැන තියෙන්න්නේ විසි දෙක රිිනතුනට විසි පහක් එක තුනොත් තමා විසි දෙක වෙන්නේ ඒ කොහොම දේ වෙන්නේ තැමැත රින තුන ගුණ කරමම් රින තුනයිනි රිිනතුන දන විසි පහ හරි රිනායිධනයි තියෙනකුට අපි කරන්නේ වැඩියාගේෙන් අඩුගේ අඩු කල්ල වැඩියගේ ලකුණ දානවා ලකු අමත කරන්නක වැඩියාගේ විසිපානි අඩුගේ තුනනි විසිපාය තුනක් අඩුරම විසි දෙකයි. වැඩි අගේ ලකුණ රිනනෙමයි තන විසි දෙකයි හුත්තර එන්නේ දිහට එම් රිනතුන එකෙන් ගුණ කරලාකට විසි පහක්ක එකතු කරහම තමයි විසි දෙකෙන්නේ මෙත රිනතුන විසිපායි රින තුනයි එකැන තුනක් කඩුවෙනවා විසි දෙක හැදෙනවා තුොර දෙකපදේ කොහොමද ගන්නේ රිනතුන ගුණ කරන්්ඩෝනෙ දෙකින් එ ගුණේ රිනහයදිින් ධානාවේ ඇදෙන් මොකද කර්ඩුවනිි දහනාවට හයක් එකතු කරහමනගේ තම එකතු කර් ුවන ැන විසිපහක් හරි එකන දෙවරක් වන හයයිනේ ද්‍රිණහයාාවුත් විසිපහෙන් හයක් අඩුුණහාම එනගේ තම මෙතනෙන්ඩුව විසිපායෙන් හයක් කඩුුණ හාම තම ධන දානවේෙන මෙතැට එකතු කරන්න ඕනගේ ගන්නන්නේ කහොමද මේ ධානාවට හයක් එකතු කරන්න එතුකොට විසි පාහයි මෙතරත් එහෙම විසි දෙකට තුනක් එකතු කරන්න. විසි පහයි හැබැයි රින තිබ්බොත් ඉතරයි එහම කරන්නේ දනතිබ්බොත් අපි කරේ කලින් කරේ අඩු කරපු විදය කරන්න දනතිබ්බොත් රින තිබ්බොත් මේකට මේක එකතු කරලා දාන්න තුන් එනි පාදය තුන ගුණ කරඩ වන තුන එතු වනේ රිීන නාවේ හැදින් මෙතන දාසය දසයට නවයක් එකතු කරන්න තුනි විසි පහමයි හරි නැතම් විසිපා නවයක් කඩු කරහම තමා දාසයඉන දන දාසයතු එවෙනි පදේ හොයන්න කර්ඩ වනි රින තුන ගුණ කරන යින්වලින් සි පාන් එකතු කරේ විසි පාමකතු කරනවා. තොර ටීයන් සමානයි නිනතුැයිනොලින් ගුණ ක්‍රාම රිණතුුණනයියෙන් ධන විසි පහ කියල උත්තරේනවා. රිනතුනයිෙන් දන විසි පහ මේක පොද අන්තරය කියද පසබද ස්්‍රරපද අටු කරණ් ොන කිය විස්සයෙන් අඩු කරන විසිදක විස්සෙන් දෙකක් . සේ විසි දෙකක් කඩු කරන්ඩුවන ැන පි පාස පද ස්රා දකර විස්සේ විසදක අඩු කරන් පුල න්ද ෑන ගින් ද කරන්න පස්ස ට අඩු කන සි දෙකෙන් නිස කඩු කලයි ාර රන ලුණ දාානවා. විසිස දෙකෙන් විශසක් කඩු කරාම දෙකයි රන දෙකයි නම් පද අන්තරය රිීන දෙකයි. මේකෙත් තේම දහටෙන් විසක් කඩු අඩු කරමම් රීන දෙයි. න ක ර න් ැෑ වස රඩු කළ ුණ දන් සි ටුර දක රිදක. පොද න්තර රිීන දෙකේ ගුණාකාල ලියනවා රිින දෙක රිනහතර රිිනහය රිනාාට. එක පදය රිින දෙක එකෙන් ගුණනොත් තමා රිින දෙකෙන්නේ. විසි දෙක. දැදකිිය ද එකකතු කරන්න එකක මේ එකකතු කරලියන්න. විසි දෙකයි දෙකයි විසිී හතරයි සැම්බාල දෙෙරක් ප්‍රින දෙක රින දෙකයින විසි අතරයි රිි දෙකයි කියන්නේ විසිහතරය දෙක කටුකරම් විසිේකන හර දෙක පාදය. ප්‍රරිනදක දෙකෙන් ගොඩ කරොත්තම හතර හැදින්නේ රින හතර හැදින්නේ. නම් මේදක එකතු කරා මෙන්නේ ඒත් විසියහතර හැගුට තම විස්සයෙන්න තුන පාදේය. ගුණ කරන්ඩුවනි තුනින් ඒකට විසිය අතරක් එකතු කරන්්ඩුවන රින දෙක තුනෙන් ගුණ කරම් රිනාහයයි දවටයක තුුණා විසි අතරයි සතමා දහටෙන් විසි අතරින් රිිනාය හය කඩුුණාව එන එන් පදේ හො යන්න රින දෙකෙන් ගුණ කරනවා එන් ධන විසි අතර එටීෙන් සමානයි රිින දෙෙන් එෙන් ගුණ කරම් රිින දෙකයිෙන් ධන විසි අතර මෙන්න උත්තරය එකතුන අභ්‍යාසිට යනවා එකතින ගිනිකූරු රටාවක් මේක ගිනිකූරු ගාන හොයන්ඩ තියෙන ද හතරයි දෙවෙනේ නොවයයි දීල තියනෝ තුන් එනකේ එක දෙක තුන හතරවරක් තුන කොටු හතර දොලායි ධාතුනයි ධාතරන්නේ එක දෙක තුුණ අතර පාය හතට නවදාය කළලා දොළලා ධාතුුණ ධාතර හරි ඊළංකේ මේක කොටුව හතරගානි තියන එකයිදකයි තුනයි හතර ඇතුකු හතර අර දසයයි ධාත දාාට දානාවයක් තිීනවා. නම් මේක සංඛ්‍යා රටාාවක්කි දිර ලීවෝොත් හතර නවය දාහතර ධනාවය. මේක පොද අන්තෙරේ පසුපදෙන් පෙරපදය අඩු කර්ඩුේ දදානාවෙන් දාහතරක් කඩු කරාම පායි. ධාතරෙන් අවය අඩු කරක් පහයි එනම් පොදුවන්තරයන්න පහයි කියලා පොදුුවන්තරයන්න පහයි කියලා අපේ ගනක් විසිවැනි රූපය ගොඩනැගීමට අවශ්‍ය ගිනි කූර්ගාන කියද කියලා මේක සාධානපදේ මුලිම හොයාගනිමු පොදුවන්තරේ පහයින එන එක පාදේ හොයන්නේ ගුණකාරටි අත්්දාගම් පහ දාය පාලව විස්ස එක පදයන්නේ පහ එකෙන් ගුණ කරාම පහයි පස්සරක් එකන පායි එක ඇත්තනම හතර තියන්නේ සංකාරටයි නම් පයෙන් එකක් කඩු කරාම තම හතර වෙන්නේ එනම් දෙක පදය තවනි පාේ දාය පස්සරක් දෙක තමා දහය දායිෙන් එක කඩු කරාම තමන් නවේ හැදන්නේ එනි තමයි සාධාන පදයකයන් පාගුණ කරණ්ඩුවන එන්වලි අඩු කරණ්ඩෝන එකක් එතු තම එන්වැනි පදේ හදින්නේ ඒන සාදාානපදේ ටයෙන් සමානයි පහ එන්වලින් ගුණ ක්‍රම් පායෙන් හඩු කිරීම එක ඔන්න සාධන පද මුළිමහ ගත දැන් විසිවවැනි පදේ හන් පුඩුව සමානයි පායියෙන් රින එක නම් විසිවැනි පදය හොයන්න එන්වෙනුවට දාන විස්ස පාගුණ කිරීම විස්ස අඩු කිරීම එක. එන පස්සරක් විස්ස කියද සයි සියෙන් එකක් කඩු කරන ඇතකොට අනූනවයයි නවශ්‍ය ගිනිකූරු ාන අනුනවයයි. විසිවැනි රූපයේ ගොඩනගන්න අවශ්‍ය ගිනිකූරුගාන අනූ නවයයි රෝමිලක්කන් දෙක පලවෙනි පශ්නේ. ගිනිකුරු දෙසියදානාවයයක් අවශ්‍ය කිවෙනි රූපය ගොඩන ගීමටද. කී වැනි රූපය එක කීවෙනි පදේද කියලා අන්න මේ සංක රටාවේ දෙසිිය දහනාවේ කියන්නේ. කී වැනි පදේද කියලා ඇහුත් අපිකද කරන්නේ. මුලින්ම සාධාර පදේ ලියාගන්නවා පායියෙන් අඩු කිරීම එක පායෙන් රිනේක මේක සමාන කරනවා දෙසිියදානවයට ව පද කිය හන්න මෙතන පද දෙකක් වෙන්වෙනවානි මෙ වෙන කියලා කීවර ඉනවලින් හෝ දනවලින්. දැන් මේ පදේ තම යින්ති නක තනි කර ගණඩුවන එකට තියෙන පාශය වි පනේක නැති කරන්න දෙපත්තරම දානුවත් ධනක දෙසිය ධනවයට එකක් එකතු කරාම දෙසිිය විස්්සයි. ප්‍රනයයි ධනයකයි මෙතන බින්දුව වෙනවා ටික බිඳදුව වෙනවා හැබයි පායෙන්න්නේ තිරි වෙනවා. දෙසිය විස්ස සමානයි මෙතන තියෙන්නේ ගුණ කිරීමක් පා ගුණ කිරීමෙන්. ගුණකිරීම පහ නැති කරන්්ඩෝන එන්නේ තිරි කරගන්න. ගුණකිරීම පහ නැති කරගන්න බෙදීම පහ දෙපැත්තටම දානවා. ඉර කෑල්ලිින් ගාල යෙ බෙදීම කියන එක. බෙදීම පහ දෙපැත්තටම දානන්න පහටායවකයි පාට පයව එකයි. ක්‍රමේවත් එෙන් විතරක් ඉතිරි වෙනවා මෙ පත්ද දෙසිය විස්ස පහෙන් බෙදන්න. තුරන්නේ හතලිස් සතරයි එනම් දෙසය දහනවේ කියන්නේ හතලිස් සතරවෙනි පදය. හතලි සතරවැනි රූපය ගොඩනගන්න තුමා ගිනිිකුරු දෙසිේ දහනමක් කොනන්නේ. ඊලාන්ගේ රමිලක්න් තුන ජිනිකුරු හැත්ත පහක්ව දගන රටාව හදන අලු එකක් ඉකිතිරිවෙනවා කියල පෙන්න්නන්ඩෝනේ කියන්නේ මේ සංඛ්‍යාරටාවේ පදයක් නෙමී මක්කරි පදයක් කදහම ප කදහම පදයක් අවම එකක් ඉතිරිවෙන කියල පෙන් අන්ඩෝනි. හොඳයි එනම් මේ සූත්‍රයට ආදේශ කරනවා අපි සාධාරණ පදේ ශූත්‍රයට හැත්ත පහ ත්‍ර බෙදාම එකක් ඉතිරි වෙන විදිට බෙදෙන්න්ඩෝනි එන්නආපු හම තැන් පහයෙන් ඉතිරි කරගණ්ඩෝනේ රිනේ කන නැති කරග්ඩුවනි ම් තිින එක නැති කරගන්න දෙපස්සටම ධන එකක් දානවා. හත්ත පාට එකක් එකතු කරාම ඇත්තායි තිින එකයි ධනය එකයි බින්දුව වෙනවා. මේ පත් පාහයෙන් ඉතිරි වෙනවා. මෙතර තියෙ ගුණ කිරීම පාහත්තා සමානයි පාගුණ කිරීමෙන්. ගුණකිරීම පා නැති කරන්න දෙපත්තම පයින් බෙදෙනවා. පාට පයවකයි පාට පයවකයි එ. හත්ත හාය පයම් බෙදහම එන්නේ කියද පාලවයි එකක් කිතිරී වෙනවා එනම් පහලොස්වෙනි රූපය තමා හදන්ට පුළුවන් කොටු ගිනිිකරු හැත්ත පහක්වදාගෙන හැත හයක් වදාගෙන හැත පහත්කදාගෙන ර එකක් ඉතිරි වෙනවා ඒගැන් ගිනකර ඇත්ත අතරයි යන්නේ මෙද තම උපපු කරන්වින් හැත්තහාය පහම් බදාහම පහල්බයි එකක් ඉතිර වෙනවා එක තුන් අ්‍යාස දෙවැනි ප්‍රශ්නය කර්මික මීටර් පහක්ක කම්යක් කරන්න සටමිට පාලොක් කෑල කබනල් ගුඩාම් කෑල්ල එකකළ දිගින් අු කෑ ඊ පරතරේ දායක්ක් වන විදිරට කෑලි කාගෙන යනොුව එකට මේ එකකට දායකතුකරන්න විසිපායි ඊළඟ කෑලෙන්නේ සි පායි සමීටර් ඊළඟ කෑලෙන්නයි සමීර් මේ දෙතව කෑල්ටික් කපාගෙන යන්නේ පාලව සිප තිස්පා තමයිත් පළවෙනි කෑල තුනෙහි දිගානු පිළිබල මේක සංඛා රට කිදර ගන්න පුළුවන්න්න පිට පාලව විසිපා තිස්පා මෙදර වැඩි වේගෙනෑන සංඛාරටක් කිදර ගන්න පුළුවන් තුර මේ පොදුවන්තරේ දාහයනි පාලේ විසිපය පාලක් කටුග්‍රම් හයි ස්පයින් විිපා කටුගම් පාල නම් පොදුවන්තරේ දහයයි සිවනි ෑල්ල දිග හො න්ඩු කියනවා සාධාර්‍ය පදේ හවාගත්තොත් ලේසි පදුවන්තරේ දායනන් දාය ගුණාකාර ලියගම දාය විස්ස තිහ නැක පදේ පළවෙනි පදේ හැදෙන්නේ දහය හැදන්නේ දහයකෙන් ගුණකරොත් දාවරක් එක දහයයි පහළුවනි පළවෙනි පද දහයට පහක් එක තුනොත්තම පහළව හැ දෙෙන්නේ දෙවැනි පදේ දාය දෙකෙන් ගුණ කරොත් විස්සයි විස්්සද පහක් එකතු කරොත් තම විසි පහදයන්නේ නයින්වැඩි පදේ වෝත් දාය එන්වලින් ගුණ කරහම පාක එකතු කරම තමයි එන්වැඩි පදයෙන්නේ තුොර සාධාන පදේනවාටීයෙන් සමානයි දා එන්වලින් ගුණ කරොත් දායයෙන් දන පහ කියලා ඒ සංකයා රටාවේ සාධාන පදය දායයෙන් දන පහ විසිවැනි කැබැල්ලදික හොයන් ඩෝනී එකැන විසිවැනි පදේ හොයන්ඩෝනී සාධාන පදේ ලියාගන්නවා දාය ගුණකිරීමම් විසිවැනි පදේනං එන් මෙෙනුවට විශ්‍යදාානවා දාවරක් විස දෙසීයි දෙසීයට පා එකතු කරාම දෙසිය පහසන්මීටර් කියලනවා. විසිවෙනි කැබැල්ලේ දිග තැදට මේ පහයිමීටල් කම්බිකෝරුවලින් තම මේ කෑලි කපාගන්නේ. පනස්සනි කැබල්ල කපාගන්න පහයිමර් දිග කැබැල්ලක් ප්‍රමාණුවත් නෝන බවපෙන්නන්නි කෙනවා. එහනම් මේ සූත්‍රයට දාල පනස්සෙන පදේ හොයෙනවා. ටයෙන් සමානයි දහය දන පහ. යි ගුණ කිරීම එන් මෙමට පණාදානවා දයි පනය ගුණ කරම් පන්සියි පන්සයට පාක් එකතු කරම පන්සිය පහයි සමට පන්සිය පහටකයන්න මීටර් පහට වඩා වැඩී එනි සාප්‍රරිිකයන්න පුළුවන් පනස්සෙන කැබැල්ල කපා ගැනීමට මීට පාක දිග ප්‍රමාණත් නොවේ කිය. ප්‍රශ්න පාසල තිනව ඉතිරි කිරීමේ වැඩ සටහනක් ඒකට යස්මී ඉඳරී දෙන්නම පළවෙනිී සතිය රුපයා සීයක් දාලා ඉතිරි කරන්න පටන්ගන්නවා කටේකට දෙවන සතිය ඉඳ යෙස්මී උපයාල් පහගාන තමයි දාන්නේ ඒන්නේ දෙවනි සතියේදී එකසය පහක් දාාන්නේ වැඩි කරනවා පහත්දානව නෙමේ පහයි දාන්නේ තරේ දාන පහත් එකතුුණාම කසිය පහයි සියට පහත් එකතුුණාම එකසිය පහයි දෙවන සතියද තිරිවැන්නේි කටේ තව පහක්කතුවෙන ඇතකොට එක සිය දහයයි එකන පාගානය තමා පරතරය හැදන්නේ ඉදුනී සියගානේ දාන පළවෙනි සතිද සීියත් දානෝ දෙවන සති ඉන්ද දහය දහය එකතු කරනු ්‍රසිිය දය සියර දායක එක දුුණා එකසිය දාහයක් දෙවෙවනිසා යෙද කටේ තියෙනවා. තුන්ගේ නිසා යද එක සය විස්්සක් තියනවා දහය දාය ගානනි තමයි ය එකතු කරන්නේ. තුර මෙයා සංක්‍ය අරටා අපි දෙර මේක් හැදුවෝත් පළවෙනි පාදේ සය යස්මිගේ දෙවනි පාද එකසිය පහ තුවෙනි එකසිිය දාය ඊළංගක්ෂය පාලව මෙවිදර තමයි යන්නේ. මේගේ පොදුවන්තරය පහයි. එක දායයින්දායන යන්නේ පළවෙනි සතිය සයමයි විස සියතිය මේ විදරය යන්නේ පොදුවන්තරේ දාය ඉලාඩානෝ පස්සනි සතියේ යෙස්මි සතු කැටේ මුදල ජෙස්මිගේ මේකන සංඛාරටා අක්කිදියට පොදුවන්තරේ පාහයන පයිම් පාදානු. ා මෙතනින් දතම පහම්පා එකතු වෙන්නේ පාදාය පාලව මේගතේමයි පදුවන්තර දායනි තුර පලවනි පදේ සියමයි සයමයි පහේගුණනාකාරවලින් බිඳුවක් තමයි එකතුවෙන්නේ සීයටමෑගේ බැලුවොත් මේකාගෙද යෙස්මිගේ සංඛා රටාව සාධාරු පදේ හොයනවා පරමනි පදේ බින්දුවයි පහේව බිඳුවක් පහ බිඳුවමන තුොර තම සිය හැදන්නේ දෙවැනි පදේ සියමයි පාගුණ කරනවා එකෙන් සියර පාට්ක එකතුරාන කසිය පහා දෙන්නේ සුංගනි පදේන සියධන පහගුණ කිරීම දෙක ඇතට එවැනි පද කොහොමදවාන්නේ ීය දන පාගුණ කිරේම බානි පළවෙනි පදේවාන්ට බින්දුව ගුණ කරේ දෙනි පදේවාන් එක තුවැනි පදවන්ඩ දෙක එක පදයෙන් එකක් කඩුවෙලා තුවෙනි පද නිස්තුුවන්ට තුනෙන්නේ මේ මෙතන ගුණ වඩ නනි තුනෙන් එක කඩුවෙලා දෙවැනි පදවන් දෙකෙ එක කඩුවෙලා පළෙන් පදවාන් එක එක කඩුවෙලා හෙනම් එන්වලින් එකක් කඩු වෙලා ගුණ වැඩ නෙන් වැනි පදේවාන්න රි වෙනස් වන මේ ස්ථාවර සීයක් දාපින්න පලවිනියට. සිය පාගුණ කිරීමම බින්දුව. සය පහගුණ කිරීම එක. තුමරිි පදවන්න සය පහගුණ කිරීමත් දෙක පුනෙන්න එක කඩුුවවෙලතුම පදේදාන්නේ. එන්වැනිි පදවඩ සය පාගුණ කිරීමෙන්රන එක සාධාන පදේවෙන්න මේක. එනම් පස්සන හතිය යෙස් මිස් සතු කැටේ මුදල මේ සංඛා රටාාවී යෙස්මිගේ සංඛා රටාාවී. ධන්න පදේ මේ විදියට හොයා ගත්තා. ඇතකට සය දන පාගුණ කිරීම ඇන්රිීන එක නැත්තා මේවා එකරනාවම් ගනකල්ල ලියලප පුළුවන් මේ පලවෙනි පදන දෙවැනි පදයෙන් තුන්ගනි පද හතරවැනි පදය පස්සනි පදේ එකසිය විස්ස ඒ විතර ලියන්න පුළුවන්. සත්‍රයට දැම්මොත් සිය දන පහ දැන එන්වෙන්ීමට තමා පහදාන්නේ සිය දන පහගන්න කිරීම පයන්න එකක් කඩුග්‍රම් හතරයි සියදන හතරල් පා විස්සයි සියයට විස්්සක් එකතු ග්‍රාම එක සිය විස්සයි. එනම් පස්සන සති අවසාන දී යස් මිගේ කැටේ රුපියල් එක සිය වි්සක් එකතු වෙලා තියෙනවා. ඉලාටන දදාාන සතතිය ඉ ඉන්දුනිී සත්තු කටේ මුදල ඉඳුන කැටේක් එක තුවෙලාතින මුදරහන මෙතම ඉඳුනිගේ සංඛකයා රටාව පලවෙනි පදී සය මුලින්දාානෙකන මුලින්දාානෙක මුලින්ම් බලියනවා ඊළඟට ඉඳුනීධන්නේ දහය දහය ළංග සති ඉදලා එනම් දහයේ ගුණ කිරීම පළවෙනි පදේ සීය එනන් දයව බිින්දු අක්කතු ව එකක්වත්තය ඉතුරුුවන්නේ නි ප මුලින් දාන සඒක විදිරම ලියනවා දාය ගුණ කිරීම දාක්න දාන්නේ දායව එකක් දාන්නේ එතුවත් තමායි එක සිය දායන්නේ දෙවැනි පද තුවැනි පදේ සයට දාය කියද ගුණ කරන්න තියවෙන්න තුනෙන් ගුණ කරඩුවන තියකන්නේ දයවත් තුනක් දර සයට තියක් එක තුරාම එක සිය තියායි එවැඩි පදේවාඩ සය දන දායගුණ කිරීම N දුර සාධානපදයනවා සය දන තායයි සාධානපදය පිළියාගමු සයදන දායෙන් ආරතියන්නේ ඉඳදුනේ සත්තු කටේ මුදර දාවන සතියයේද ඉඳදුනු ගාවවතියන කටේ මුදල නන්දාවන සතියේ දිනං ඒකන් දාවන පදේනයහන් එන්වෙන් වට අදදායදානවා තො සය දන දාවරද්දාාය සයි සීයට සීක් එකතු ක්‍රහම දෙ සයි මන්දාවන සති අවසාන ද නිුණුගේ කටේ තියෙනවා රුපියල් දෙසියක් ඉතිරි වෙලා. සාධාන පදදි කලින් එක සාධාන පදයහදීින් පොඩි වෙන සක්ටඩෝනනි පලනි පදයට බිඳුවනි දැම්මි දෙවැනි පදේවාන්ඩ එක දැම්මේ නම් දෙකෙන් එක කඩුුණ තුනෙන් එක කඩුන මෙතැන්ටන්ඩෝන දෙක තුරෙන්ඩෝන එකසියේ විස්ස මෙතැන්ටන්ඩෝන දෙක එක එකසියේ විස්සෙන්ඩෝනි මකාගන් මකල් හදන්ඩඉවැනි පදේ හොන්ඩ එනම් දාය ගුණ කරන්ඩෝනි එරින එක කලින් මේක ඇදුවත් තවිදෙන විටෝ සාධාන පදේ සාධාන් පදයන්නේ සීය දන දාවරක් එන්රින එක එතුර ඉඳුරිගාව තියනෙන සති දායකට පස්සි තතුර ච්ි මුදල හොයන්ඩුවන එක නිවැදි කරන්නඩුවන කලින් අපි එ වැරදි සූත්‍රය දාලන දවරක් කන්ද්‍රින එක තුර සය දන දාවරක් එන් කියන්නේ දහය දහවෙනි සතිය එ ඉන් වෙනුවට දය දාන සය දන දය ගුණ කිරීම දායකක් කඩුකරම නවයය කියන්න නුවුවයි. සය දන අනුවුව තොරෙක්කසි අනුවයි කියලෙන්නේ දහවිනිස් සති අවසා ඉඳුනිගේ කැටේ තියෙන මුදල. ඉලාටා අනො සතිපනාකට පසු යෙස්මිගාව තියන මුදල ඉදිරිගාව තියෙන මුදලයි. යස්මිගේ ඉතිරිකරපු රටායි පදේවායාගත සාධාන පදේ සීය දන පහයි එන්රින එක එක ලියාගන්නවා මෙතන. සියදන පහවරක්. රි හෙමතියෙන්නේ ඉඳුනගේ සාධාන පද අපි හගත්තා සිය දන දාය වරක් එන්රිනක දැන් සති පනාකට පස්සේ ඒස්මිගා තියන මුදල හොයන්ඩයන්නේහන එ වෙනුවට දාණ්ඩුවන පනස්වවෙනි පදදි හණ්ඩුවන එ මෙුවට පණාදාණ්ඩුවන සයදන පහවරක් පණහා අඩු කිරීම එක ට සයදන පාවරක් පනයි එකක් අඩු කරාම හතලිස් නවේයි. පයින්හතරිස්නාවේ ගුණ කරන්ඩ එනාගේ සීයට එකතු කරන්ඩුවනිි. මෙදැනන දෙසිේ ආතලිස්පායි මෙතනයි. සීට දෙසි අතර ස්පායි එකතු කරම නවත් තුන්සිාතලිස්පායි කියලා. නස්සති පණහාකට පස්මේ ස්මීගේ කැටේ තිෙන් නිරුපාතුන් සයතිරිස්පා ඉදුන සති මුදල ඉතු වයාගේ එක ඉතිරිගපු රටායි සූත්‍රය තම මේ විදර සාධාන පදය හොයා ගත්තේ නම් සය දන දාාවරක් හති පනාකට පස්සේ හොයන්න මෙතැන්ට එන්වෙන්ට පනාදානවා පණහඩු කිරීම එක තොර සයදන දාරක් පනයන එකක් කඩු කරාම අත ලිස් නොවයයි ස්නාවේ දායෙන් ගුණ කරන්්ඩෝනිි. තුොරවෙන්නේ හාරසි අනුවයි. හාරසි අනුවට සියයක් එකතු කර්ඩෝන එතකොට එන්න පන්සි අනුවයි. එනම් සති පනාක් අවසානදී ඉන්දුුනිගේ කටේ ඉරුපියල් පන්සි අනුවක්ගේ තිරිවෙලාදෙනවා. යෙස්මගේ කටේ ඉතුන් සයාාතර ස්පාක්කි තිරිවෙලාතිනවා. ඉලා අනුව ඉදිනී ඉදුුනී ඉතිරකරපු මුදල යෙස්මී ඉතිරකරපු මුදලට වඩ කියයක්ක් වැඩිද කියේ. පන්සියානුවේ තුන්සියා අතර ස්පා කඩු කරන්්ඩෝ නෙ තකොට එන උත්තර ඉදර රපයා දෙෙසිය අතලිස්පායි කියල කලින් එවට රුපියල් කියල දාගන්න මුදල් නිසා හතර පස නාට්‍යයක් පෙන්නන්න එලි මහන් රංග පීටයක එලිමහන් පිටනියක මේ විදරු පේලිසකස් කලති පේල් පහලතිනො පලවෙනික නවේ ඉළඟගේෙ දොලා යිඟගේ පාලව ඉළගක එම් දාටයි තුනින්තුර නයන්නේ දාටයි විසිේකායි විසිය හතරයි මෙහෙම අ්ඩුවෝනි පොදුුවන්තරේ තුනයි. අපේ අනෝ මුල් පේලි පහයේ මුළු සන ගණන තුර විද සංකරට ආදාකරන්නව එක්ක දෙක්ක තුන හතරපා අමේටික එකදු කරන්නඩනිී නවේ දන දොලා දන පහලොව දන දාට දන විසි එක තුරේ නෝ මුල් පෙලි පහේ මුළු ආසන ගණන. එතුර ආසන හැත්ත පහයි කියලා ආසන තියෙන හැත්තප පහයි මුල් පේලි පහේ ස්රරි පේද ආසන ගන්න හන්ට කියන අපිසාධාන පදේ හයා ගමු මෙතන පොදුවන්තර තුනෙන් තුරටනයන්නේ පොදුවන්තරේ තුනයි එනම් සාධාන පදේහවා ගන්නනම් පොදුවන්තේ තුනයින අපි තුනේ ගුණාකාරදාගම තුන හය නවය දොලා පහලව මෙෙමන යන්නේ පලවෙනි පදේ තියන්නේ තුනකීයෙන්ද ගුණ කරන්්ඩෝනිි එක තුන හැදෙන්ට තුන එකෙන්න්නේෙ ගුණ කර්ඩෝනිි. හැබැයි නවේ මෙතන තියෙන සංඛ්‍යා රටාවේ. එ නවේ හැදෙන්ට හයක් එකතු රණ්ඩෝනිි දෙක පදය හය හදෙන් තුන දෙකෙන් ගුණ කරන්්ඩෝනි තුමරද දෙක හයයි හැයි දොලා තිය හයට හයයක් එක තුනොත්තමා දොලාවෙන්නේ. එන එන්වන පදය තුන ගුණ කර්ඩුවන එන්වලින් හේතුව පළි පදේවන්ට එක ගුණ කරේ දෙවන පදවන්ඩ දෙෙන් ගුණ කරේ න තු එවන පදයාන්ඩ එන්වලින් ගුණ කල්ල හයක් එකතු කරන්්ඩෝනිි. තුන සාධා තුනයිෙන් දනහාය කියලා. පාලුස්සනි පේලි ආසානගන්න පාලුස්සනිි පදේව යන්්ඩුවනි. කර සාධාන පදේදානවා තුනයි දනහය. තුනගුණ කිරීම එන්වෙනුවට පාලවදානවා තනහාය. අර පාලව හතලි ස්පායි හතලි ස්පාටායක් එකතු කරණ්ඩෝනේ තුරන්න පනස් එකයි කියලා පහලොස්සනිි පෙලියේ තියෙන පුටු ගණන මුල් පෙලියයේ ඇති ආසන ගානමින් හතර ගුණන දමන පෙේලි අතිබාප පෙන්න්නන් කියරෙන න දාවනි පෙළිආසන ානව සාධාන පදේවාගත්තත් තුනයිෙන් දන හය කියලා එනඒක දානුවත් තුනයිෙන් දන හය තුන ගුණ කිරීම් එවෙන්ට දාය වන් ඩඕන දාවනි ගනහන්් තරතුම් වරද්දා තියයි තිට එකතු කරම තිස්සයි එනම් මේ දාවන පේලිය තිස්සයිහලවෙෙන පේලිය කියද තිබ්බේ නවයි තිබ්බේ නවේ හතරෙන් ගුණ කරහම තිස්සාය හැදෙනවා එන ඔන්න පෙන්වා පල පෙී නවයයි ාන පෙලියෙව තිස්සයි නවේ හතරින් ගුණ අරාමම් තිස්සාහ යදනවා. ආසර පනස්ස එකක් ඇත්තේ කී වෙනි පේලියද කියලාන්න කී වැනි පදේ කියල දයහ්‍යෝක සංඛාරටාවේ එනම් තුනයිෙන් දන හයතමා සාධාන පදි පනස්සක මේ සාධාන පදයට සමාන කරනවා මෙනයින් තනිිරගන්න දනහහායයින් කරගණ්ඩුවන නන් දෙපත්තම ර දනහය රරිනනා මෙතන බිදුව වනෙන ඇතකු මේ පැත්තිර වෙන තුනයියෙන් විතරයි පනස්සකෙන් හයක් අඩු කරහම අතලි ස්පායි මෙතන තුන ගුණ කිරීමෙන් තැපත්තම තුනෙන් බදන් ඕනේ එන්තනිකරන්න තුනෙන් ගනවලා තියනෙ පතිවද තුනෙන් බදීම ෙදදිීම ේදදිර ගලියන පු බදෙනවා තුනට නේව එකයි තුට තුනේව එකයි එ සමානය අතරිස් පහ තුනෙන් බෙදුනාාව පහළවයි එනම් පාලොස් වැනි පේලිය තමා ආසන පනස්ස එකක් තියෙන් ඩෝනි චනල් එක සස්කයිප කර සරම් විඩ බලන්න